ගෙවන්න තියෙනවා ඇමරිකන් ඩොලර් බිලියන 1ක ණයක්. ඒ කියන්නේ රටට අවශ්‍ය කරන ඉන්ධන, ගෑස්, බේත් හේත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ වගේ දේවල් ගෙන්වනවට අමතරව තව ඩොලර් බිලියනයක් ණය විදිහට ගෙවන්න තියෙනවා ලබන ජූලි මාසේ. මේ ණය ගෙවා ගන්න පුළුවන් තත්වයක ලංකාව මේ වෙනකොට නැහැ කියලා රටේ ඉන්න පුංචි දරුවෙක් පවා දන්නවා. ගිය සුමාන ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ලැබුණා. डॉलर बिलियन अतम लंकावट मुखद करवा लंकावट अवश्य कर अत्यावश्यम देवाटिक गेन्न मसकट डॉलर बिलियन एकादशम अटक वैवेड़ यथकोट डॉलर बिलियन अपीट प्रमाणवत्न्े दवास पहालवक वितर आनयन सदहा पमनय दवास पहालवक्याण दलवशे सती देखा उदाहरण विधियट हिंगमन वेटला बंकोत्ला नन्नतार वेला खंड बोन नतिवेच मनुष्य කවුරුහරි කෙනෙක් ගාවට ගිහිල්ලා අඬලා දොරලා තමන්ගේ දුක කියලා සති දෙකක් ජීවත් වෙන්න කීයක් හරි හොයාගෙන ආව වගේ වැඩක් තමයි ඉන්දියාවෙන් අය ඩොලර් බිලියන එක අරගෙන අවිල්ල අපි කරන්නේ. ඒකත් ණයට. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මොලේ වැඩ කරන පුන්නක්කු වෙනුවට බත් කන මිනිස්සු නම් මේ වෙලාවේ අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ විදිහට අපි තව කොච්චර කාලයක් යන්නද කියලා. මෙහෙම කිසිම සැලසුමක් නැතුව එදා වේල ටුවර්ස් එකේ ඉස්සරහට යන තරමට ලංකාවේ පොලිම් අර්බුද බාණ්ඩ හිඟ මේ වගේ දහහක් ප්‍රශ්න ඇති වෙනවා. මේ වෙද්දි පොලිම් වල පැය ගාණක් ඉන්න මිනිස්සු මැරිලා වැටෙන්න පටන් අරන් තියෙනවා. අවුරුදු දෙකක් තිස්සේ රට පාලනය කරමින් මේ තරම් විශාල අගාධයකට ලංකාව ඇදලා දාපු මේ ආණ්ඩුවට තව දුරටත් බලයේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. නමුත් මේක කියනකොට විශේෂයෙන්ම 69 ලක්ෂයේ ගොඩක් දෙනා අහන කතාවක් තමයි මේ ආණ්ඩුව යවලා මේ ජනාධිපතිවරයා යවලා කවද ගෙන්නන්නේ කියලා. මං කියන්නේ බාර දෙන්න කෙනෙක් හොයාගන්නම නැත්තම් අර ටීවී එකේ වොයිස් කට් දෙන හාමුදුරු නමක් ඉන්නවා බත්තර මුල්ලේ සීලරතන හිමි කියලා. කරන්නම දෙයක් නැත්තම් ඒ බත්තර මුල්ලේ සීලරතන හාමුදුරුවන්ට මේ රට බාර දෙන්න. ඒ හාමුදුරුවොත් මීට වඩා හොඳට මේ රට පාලනය කරලා පෙන්නයි.